අපේ රටේ ලුණු වගාවටත් දැන් වෙන්න ඕන හරිය වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වන විට බිම් කොටල වගාව ආරම්භ කරන කාලේ පසුගිය කන්නේ බීජ ලුණු කිලෝවක් අරගෙන ඇත්තේ රුපියල් 8000කටයි. මේ වන විට බීජ ලුණු කිලෝවක් රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. මේ අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ නිවස වට කරමින් අද ගොවීන් උපවාසයක් ආරම්භ කළා. ලොකු ලුණු වගාව මේ කාලේයි ආරම්භ කරන්නේ. වැඩියෙන්ම ලොකු ලුණු වගා කරන්නේ මාතලේ, ගල්ගමුව, තඹුත්තේගම, දඹුල්ල ආදී ප්‍රදේශවලයි. මෙවර ගොවීන් අසරණයි. වගාවට කිසිදු සූදානමක් නැහැ. මේ ප්‍රදේශවල ගොවීන්ගෙන් 90%ක්ම ගොවිතැන අතහැරලා. හේතු රාශියක් තිබෙනවා. පසුගිය කන්නේදී බීජ ලුණු කිලෝවක් රුපියල් 8000කට තමයි ලැබිලා තියෙන්නේ. නමුත් අද වෙන විට ඒ රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. අද යූරියා මිටියක සාමාන්‍ය මිල රුපියල් 34000ක් පමණ වෙනවා. රුපියල් 1500ට තිබූ වල්නාශක අද වෙන විට රුපියල් 10000 ඉක්මවා ගොස් අවසන්. මීට අමතරව සීසෑමට අවශ්‍ය ඉන්ධන හිඟකම සේම කම්කරු කුලියද ඉහළ ගිහින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය උනේ 2025 වෙන විට ලොකු ලුණු වලින් රට ස්වයං පෝෂිත කිරීමයි. එහෙත් අනුවන අදූරදර්ශී රජයේ පොහොර ප්‍රතිපත්තිය තම ජීවිත විනාශ කළ බවයි ගොවීන් පවසන්නේ. මේ වෙනකොට බීලුණු ගොවියෝ 90%ක්ම වගා ශේත්‍රයෙන් ඉවත් වෙලා ඉන්නේ. දේශීය බීජ හිඟකමක් තියෙනවා. එතකොට ආනයනක බීජවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ දෙක කොහොම හරි ආවරණය කරගන්න පුළුවන් වුණාට මේ වෙනකොට ගොවියන්ට පොහොර ටික නැහැ. අනිවාර්යෙන් දැන් මේකට කාබනික පොහොර දාලා බීලුණු වගාව කරන්න බෑ. කිසිම දයක් දැන් මේකට වෙළඳ පොලේ නැහැ. එතකොට නැති නිසා තමයි ගොවියා දැන් වගා බිමෙන් ඉවත් වෙලා තියෙන්නේ. යල් කන්නක් කියන්නේ ආයෙත් මාස 6කින් තමයි වගාවක් කරන්න වෙන්නේ. ඊළඟ මාස කන්න ලැබෙන අවුරුද්දේ තමයි අස්සන ගන්නේ. එකක් මිනිසුන් මේ කැඳ බොන්න හරි ඉය ගන්න යූරියා මිටියක් එකක් කර එකට හරි හැකි ඉක්මනින් මොකද දැන් වගාව ආරම්භ කරලා යූරියා ටිකක් යොදන්න මොන් නැත්තම් ගොයන් නැගිටින්නේ යල් කන්න කොහොමද පළවෙනියෙම පොහොර නැ දෙවෙනුවට තෙල් නැ තෙල් පොහොරයි නැ කියන්නේ ඉතින් වගාව කරන්න බෑ ඉතින් මේ ඒ දෙක නැතුව කොහොමද ගොවිතැන් කරන්නේ මේ බීජ කිලෝ එකක් රුපියල් 40000යි 40000යි 45000යි තවන් දාලා වැඩක් නැ රුපියල් 45000 දීලා පොහොර නැතුව ලුණු ගහ විතරක් මේ හිටවලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ ගොවියට මකා පස්ස නැත්තම් මෙච්චර කා ගහන්න ඕනේ මේ මිනිස්සු මේ කන්න දින පොල් ගෙඩිය ගහන්න ඕනේ මේ ළමයිකට සම්බෝලයක් හදලා දෙන්න නේ පොල් ගෙඩියුම් ඒ කා ගහලා පොල් ගහලා ආරාමයක් කරන්නේ ඉතින් මේ අමාරු නිසා මේ අතර ගිරිතලේ ගොවින් අද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස වට කළා ඒ අලකන්නේට අවශ්‍ය පොහොර ඉල්ලමි. මෙ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ යල කන්නේට අවශ්‍ය පොහොර ලබා දෙන බවයි. මෙ අතර එළඹෙන යල කන්නේට හුරුළු වැවෙන් අස්වද්දන අක්කර 10400ක් සඳහා ජලය මුදා හැරීම අද සිදු කෙරුණා. ඉන් අනතුරුව ගොවීන් මුහුණ පායතේ ගැටළු වලට විසඳුම් ඉල්ලමින් හුරුළු කතරගම දේවාලයේ දේව කන්නලව්වක්ද පැවැත්ුණා. මේ අතර වලව කලාපයේ යලකන්න වගාබිම් හෙක්ටයාර් 11200ක් සඳහා ජලය නිකුත් කිරීම පසුගියදා සිදු කෙරුණා.